අයිබෝ මං හිතන්නේ අපි ග්‍රහ යෝග සම්බන්ධ කතා කරා මීට කලින් ග්‍රහ යෝග තුනක් පිළිබඳව පංචමහා පුරුෂ යෝග වලින් තුනක් පිළිබඳව අද අරන් ආවේ මාළවී යෝගය හතරවෙනි යෝගයේ විදිහට අපි මාළවී යෝගය ගැන කතා කරමු. ඔයගොල්ලෝ දැන් මේ කේන්ද්‍රයක ග්‍රහ යෝග හඳුනා ගන්න විදිය, ඒ කියන්නේ කේන්ද්‍රයක් පරීක්ෂා කරලා කොහොමද මේ ග්‍රහ යෝගයක් තීරණය කරන්න කියන එක සම්බන්ධයෙන් දැන් යම්කිසි දැනුමක් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. මම විශ්වාස කරනවා ඒ දැනුම මේ වෙනකොට ඔයගලන්ට අනිවාර්යෙන් තියෙනවා කේවල. ඉතින් එහෙනම් දැන් බලමු මේක අඳුනාගෙන කොහොමද මේ ටික කරගෙන යන්නේ කියවලා. ඒ කියන්නේ මේක කේන්දරය අතර ගන්නකෝ ඉස්සෙල්ලා. කේන්දරය අතර ගන්න. කේන්දරය අතර ගත්තාම දැන් සිකුරු කොහෙද ඉන්නේ බලන්න. මෙන්න මේ ස්ථානවල ඉන්නද බලන්න. වෘෂභ, තුලා, ඊට අමතරව මීන කියන ස්ථානවල තියවද බලන්න. 1 4 7 10 යන ස්ථාන වශයෙන් ගත්තාම මම ওই කියපු තැන තියවද කියලා බලන්න. වෘෂභ, තුලා සහ මීන මේ තැන්වල තමයි සිකුරු ග්‍රහය උච්ච එහෙම නැත්නම් සක්ෂේත්‍ර වීම සිදුවන්නේ. එතකොට මම කිව්වා මේ පංචමහා පුරුෂ යෝග පිහිටන්න නම් මේ අදාළ ග්‍රහය කවුද? සිකුරු ග්‍රහය සක්ෂේත්‍ර හෝ උච්චව කේන්ද්‍රස්ථානයක පිහිටිය යුතුයි. 1 4 7 10 වාගේ ස්ථානවල පිහිටිය යුතුයි. මේවා දැන් හොයාගන්න හැටි ඔයගොල්ලන්ට මතකද? මම පළින් වීඩියෝ වල කලින් වීඩියෝ වල කතා කරා ඒවා ගැන කන් දීපු කෙනෙකුට නම් මේක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒවා ගැන අහලා නැති කෙනෙකුට නම් මේක ප්‍රශ්නයක් වෙනවා. හරි, කමන්නේ. ගණ්ඩෝ කේන්ද්‍රය අතර. ඔබ කුමන ලග්න හිමියෙක් වුණත් කමන්නේ, ඉගෙන ගන්නත් එක්ක මේක ගන්න අතර. අපි ඉඳ ඔබ කටක ලග්න හිමියෙක්. එහෙනම් ඔබේ අංක 1 කොටුව අපි ගණගෙන කොට අංක 1 කොටුව ගැන සඳහන් ගන්නේ කටක කියලා. ඒතර ලග්න 12 පිළිබඳව ඔයගොල්ලන්ට කියව ගන්න පිළිවෙල මතක තියෙන්න ඕනේ. එහෙම නැතුනොත් මේක කරන්න අමාරුයි. එහෙනම් පිළිවෙලට අපි කටක කියලා ගත්තොත් කටක සිංහ කන්‍යා තුලා. දැන් කටක 1, එතකොට සිංහ 2, තුලා 3 ආදී වශයෙන් අපිට ගණගෙන ගණගෙන යනවා. අංක ටික ඔයගලන්ට පිළිවෙලට කේන්දරේ අඳුනා ගන්න පුළුවන් කොයි දිශාවට කොහොමද දාලා තියෙන්නේ කියලා. ওই පිළිවෙලත් ප්‍රශ්නයක් තියෙනවා. ওই සටහන් සම්බන්ධයෙන් අපි දැන් දැන්ට භාවිත කරන කොටු 12 කේන්දරේ ලියන ආකාරය පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් නෑ. නමුත් ඉතින් එදා හිට පැවත ආපු විදිහන එක අපි කට්ටිය පවත්ගත්ත විදිහනේ අපි ඒ විදිහට යමු ඉස්සරහට. හරි, ඒ මොනවද කියලා වලට වැඩක් නැහැ. කටක සිංහ කන්‍යා තුලා මේ විදිහට ගණගෙන ගියපුවාම අර මං කියපු ස්ථානයකට වෘෂභ තුලා මීන කියන ස්ථාන වලට පැමිණෙන්නත් ඕනේ. ඒ කියන්නේ ඒ තැනක පිහිටන්න ඕනේ. ඒකට තමයි ශක්ෂේත්‍ර උච්ච අවස්ථාවලට එන්නේ සිකුරු ග්‍රහය. ඊළඟට ඒ එනවා වගේම එක කේන්ද්‍රස්ථානයක් වේදත් ඕනේ. ඒ කියන්නේ 1 4 7 10 ස්ථාන වශයෙන් වෙන්නත් ඕනේ. හැබැයි මේවා නිවැරදිව පරීක්ෂා කරන්න පුළුවන්න්නේ මේ උච්ච වීම් සහ සක්ෂේත්‍ර වීම් කියන එක අංශක වශයෙන් ගණනය විය යුතුයි. එතකොට ඒවා ඒ ස්ථානීය ඵල වශයෙන් ඒවා ගන්නකොට භාව කේන්ද්‍රයක් නිර්මාණය කිරීමෙන් මේවා හරියටම හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම ආවොත් තමයි ප්‍රධාන වශයෙන් එන්නේ. කමක් නැහැ. දල වශයෙන් ඔබේ කේන්දරයේ මේ විදිහට තියෙනවද කියලා බලන්නකෝ. එහෙම වුණොත් ඔබ විශේෂ පුද්ගලයෙක්. කාන්තාවකට එහෙම මෙහෙම විශේෂයෙන් පිටනො නම් මොකද සිකුරු කියන්නේ කාන්තා පාර්ශවයට සහ එහෙම නැත්නම් සිකුරු කියන්නේ අපේ භෞතික සම්පත් මේ ලෞකික සම්පත් ලබා දෙන ග්‍රහ පිහිටීමක් වශයෙන් ඒ වගේ සැප භුක්ති විඳින්න තියෙන ග්‍රහ පිහිටීමක් වශයෙන් අපිට සලකන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ මෙහෙම විහිළලා දෙන ග්‍රහ පිහිටීමක් තිබුණොත් එයාට මේ තියෙන ලෞකික ලෝකයේ දුකක්සේ දැනෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ අපි කතා කරන මේ දුකයි කියලා කතා කරන දේ ඔබට දුකයි කියලා දැනෙන්නේ නැති වෙයි. මොකද ඔබට ඒ තරම් ඒ වගේ තියෙන සතුට කියලා හිතා ගන්න දේවල් භුක්ති විඳින්න ගොඩක් හම්බ වෙනවා. ඒක තමයි විශේෂ තියෙන්නේ. හැබැයි ඔබ පුරුෂයෙක් වෙලා තිබුණොත්, ස්ත්‍රීෙක් වෙලා තිබුණොත් නම් මේ ලක්ෂණ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ චරිත ලක්ෂණ, රූප ලක්ෂණ වශයෙන්. නමුත් පුරුෂයෙක් වෙලා තිබුණොත් ඔබ කාන්තාවකගේ රූප ලක්ෂණ වලට සමාන ලක්ෂණ පේනු කරනවා. ඒ කියන්නේ කතා බහ කරන විලාසය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ කියන්නේ කතා කරනකොට අපි කට හදන විදිය, අතපය දික් කරන විදිය, ගමන් කරන විදිය, මූණේ රූප ස්වභාවය, පෙනුම, ඒ වගේ දේවල් කාන්තා ස්වභාවයකට යම් මට්ටමකින් පෙන්වන්න ගන්න පුළුවන් ලයන්නේ ස්වභාවය. ඒ කියන්නේ ඔබට මහන්සියලා වැඩ කිරීමේ හැකියාව යම් මට්ටමකින් පැහැදිලිව අඩු වෙලා තියෙන්න පුළුවන් අනිග්‍රහ පීඨීම් බලවන්ත ලෙස ලැබී නොතිබුණොත්. එතකොට අනිත් අයගේ ආකර්ෂණය තියෙන කාන්තාවක් කියලා කියන්නේ රූපේ අනිත් අයගේ ආකර්ෂණයට ලක් වෙන රූපයක් සාමාන්‍යයෙන්. එවැනි රූප කායකට ඔබටත් හිමිකම් දෙනවා. ඔබ පිරිමියෙක් වුණා සමහරට ගොඩක් අය අතර නිකන් කැපිපෙන චරිතයක් බවට පත් වෙනවා රූපය වශයෙන්. සමහරට ලස්සනයි හැඩයි එහෙම නිකන් මේක ඔයගලට තේරෙනවා මම මේ මොකද්ද කියන්නේ කියලා. ඉතින් අන්න එහෙම අය වෙනවා දේවා. ඊට පස්සේ යාන වාහන, ගෙවල් දොරවල්, දැන් අපි හතරවෙනි ස්ථානයේ වායි පිහිටලා තිබ්බොත් එහෙම මේ යෝගය යාන වාහන, ගෙවල් දොරවල් වගේ
නැත්තම් තමන්ගේ ගමේ ප්‍රභූන් විදිහට ජීවත් වෙන්න නැත්නම් ප්‍රදේශයේ ප්‍රභූන් විදිහට ජීවත් වෙන්න අවස්ථාව ඔබට තියෙනවා. අවුරුදු 70 80 එහෙම ගියත් ඔබ අඳින්න පළඳිනකවත් නැත්නම් හැසිරෙන ස්වභාවයවත් ඔබේ රූපයවත් සමහරට අඩුවක් නැතිව පිහිටයි. ඒ කියන්නේ දැන් අපි නම් අපි කියන්නේ සාමාන්‍ය මිනිස්සුયો නම් අවුරුදු 45 50 විතර වෙනකොට අර විචූර්ණ වැඩ කරපු දේවල් නවත්තලා එක විදිහක් බවට පත් වෙනවා. හැබැයි ඔබ අවුරුදු 60ක් 70ක් ගියත් අර අඳින පළඳින දේවල් උනත් අර අවුරුදු 25 30 අය කරන දේවල් මොඩ් විදිහට ලස්සන විදිහට සමාජයට නිකන් අමුතු විදිහට පාවිච්චි කරන්න උත්සාහ කරાવી මම ඉතින් ඒකේ වරදක් දකින්නේ නැහැ. ඉතින් ඔබේ සතුට නේද? ගෙවදරවල් යාන වාහන ගත්තොත් හොඳම ඒවායින් ඔබට ලබා ගැනීමේ හැකියාව නැත්නම් අර දැන් හත්වැන්නේ වාගේ පිළිලා තිබ්බොත් ඔබට විවාහයත් එක්ක ඒ අවස්ථාවලට මුහුණ දෙන්න අවස්ථාව ලැබේ. දැන් ඔබට මුකුත් නැතුව හිටියට සමහරට විවාහතානේ පිළිලා තිබිලා ඊට අදාළ විවාහය කෙරුණොත් එහෙම අන්න විවාහ පාර්ශවයෙන් ඔබට මේ අවස්ථාව ලැබෙන්න පටන් ගන්නවා. හතරවැන්නේ වාගේ තියලා තිබුණොත් එහෙම ඔබට වෙන්නේ උරුමකාර දේපල විදිහට ඒවා හිමි වෙනවා. දහවැන්නේ වාගේ බේරලා තිබ්බොත් ඒවා රැකියාවක් වශයෙන් කරනකොට ඒ කරන කල්හි ඔබට මේ දේවල් පහල කර ගැනීමේ ළඟා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. භෞතික සැප සම්පත් කාලා බීලා සැපසේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියන එක තමයි මේ කිව්වේ. එතකොට ඔබේ කේන්දරේ අර තව දුරටත් ටිකක් කල්පනා කරලා ගත්තොත් මේක මතක තියන්න කන්‍යා මිතුන වගේ කන්‍යා මිතුන වාගේ රාශි කියන්නේ කේන්දර තියන අය කල්පනායෙන් ඉන්න මේ කීප කාරණය සම්බන්ධව වෘශ්චික රාශිය ගැන ගන්න පුළුවන්. ඊට අමතරව කුම්භ වගේ ලග්නයකට මේක සැලකිලිමත් වෙන්න ඔබේ කේන්දරේ කොහෙද තියෙන්න. කටක ලග්න හිමියෙක් සැලකිලිමත් වුණාට කමක් නැහැ. තුලා ලග්න හිමියෙක් සැලකිලිමත් වුණාට කමක් නැහැ. මොකද එවැනි ලග්න හිමියන්ට අනිවාර්යෙන් මේ කියපු උච්ච ස්ථානයක් හෝ සක්සෙස් ස්ථානයක් වශයෙන් එනවා මේ ඔය 1, 4, 7, 10 වාගේ ස්ථාන. හැබැයි එහෙම ස්ථානීය ඵල වශයෙන් එහෙම නැත්නම් කේන්ද්‍ර ස්ථාන වශයෙන් එහෙම ආවට වැඩක් නැහැ. මොකද එහෙම ආවට කියලා කියන්නේ වෘෂභ ඒ කියන්නේ අර සක්සෙස් හෝ උච්ච වෙන අවස්ථෙන් මම කියන්නේ වෘෂභ තුලා මීන කියන ස්ථාන මම මේ කියපු රාශිය වලට අදාළව ඒවි. ඒ ආව වුණාට බෑ ඒ තැනක අනිවාර්යෙන් ඔබේ කේන්දරේ ෂූ එහෙම නැත්නම් ශුක්‍ර කියලා තියෙන්න ඕනේ. නැත්නම් සිකුරු කියලා ලියවිලා තියෙන්නත් ඕනේ මේ පුරුෂ යෝගය ඔබට පිහිටන්න නම්. එහෙනම් මම මූලිකව කිව්වා මේ පුරුෂ යෝගය ඔබට පිහිටලා තිබ්බොත් අනිවාර්යෙන් මොකද්ද වෙන්නේ? භෞතික ලෞකික සැප සම්පත් භුක්ති විඳීමේ අවස්ථාව ඔබට පිහිටන බවක් පේනවා. හැබැයි ඔබ එහෙම තියෙන කේන්දර හිමියෙක් මට චෝදනා කරන්න පුළුවන් මෙන්න මයි කේන්දරේ මේ විදිහට පිහිටලා දෙන්නේ. හැබැයි මට මෙලෝදයක් නැහැ කියලා. ඒකටත් හේතු තියෙනවා. ඒකට වෙනත් ග්‍රහ බල පිහිනීම් වල හේතු තියෙන්න පුළුවන්. හැබැයි මම කිව්වා මේවා හඳුනා ගන්න පුළුවන්නේ භාවකේන්ද්‍ර හරියටම හඳුනා ගන්න පුළුවන්නේ භාවකේන්ද්‍ර නිර්මාණය කිරීමේදී. ඔබ එහෙම කෙනෙක් නම් මම දැන් කිව්ව චුට්ටට කලින් කියපුවා විදිහේ කෙනෙක් නම් ඔබේගේ භාවක අපි හිතමු හත්වැන්නේ ඔබේ පිහිටලා තින්නේ මේ ක්‍රමයට. එතකොට ඔබට අනිත් පාර්ශවෙන් ලැබෙන්න ඕනේ හරි විදිහට කියලා හිතමුකෝ අපි. හැබැයි ඒක ඔබ භාවකේන්ද්‍ර නිර්මාණය කරලා බලපුවහම කේන්ද්‍රස්ථානයක නෙමෙයි මේක පිහිටලා දෙන්නේ. භාවයක් වශයෙන් ගත්තාම සිකුරු අටවැන්නට ගිහිල්ලා භාවකේන්ද්‍ර නිර්මාණය කරපුවහම අටවැන්නට ගිහිල්ලා. එතකොට ඔබට මෙහි කියන පුරුෂ යෝගය නැහැ මතක තියාගන්න. එහෙම පුරුෂ යෝගයක් ඔබට පිහිටලා නැති වෙනවා. එහෙනම් ඉතින් ඔබ අර අපිට චෝදනා කරපු එක නවත්ත ගන්න වෙනවා. ඒ නිසා භාවකේන්ද්‍ර නිර්මාණය කිරීමෙන් තමයි මේ හැම පුරුෂ යෝගයක්ම සහ මේ හැම ග්‍රහ යෝගයක්ම නිවැරදිව හඳුනා ගන්න පුළුවන්නේ පුරුෂ මේ භව කේන්ද්‍රයක් තුන. හේතුව අංශකේට ගණනය කිරීම කරාට පස්සේ හරියටම අර ත්‍රිකෝණ පිහිටීම් ග්‍රහ දෘෂ්ටි ග්‍රහ සංයෝග හරියාකාරව හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා මේ භව කේන්ද්‍රයක් නිර්මාණය කරගත්තා. ඔබේ දල කේන්ද්‍රෙන් ඉලික් කරන්න බෑ. දැන් ඉතින් ඔක්කොමලා පහවදා දැන් මේ වීඩියෝ ටික කාලවලලා හෙට වෙනකොට උත්සාහින් දුවන්න එපා. ඔබේ කේන්ද්‍රේ මේ වේද මාතෘකාවට මේ බණ්ඩ භාව කේන්ද්‍රයක් හදලා දෙන්න කියලා. හැබැයි එහෙම කරගත්තයි කියලා ප්‍රශ්නකුත් නැහැ. මොකද ඔබට හරි දැනුමක් ඔබේ ජීවිත රටාව පිළිබඳ හරියටම ජෝතිෂ්‍යවේදී අනුව හඳුනා ගන්න හැකියාව තියෙනවා. එහෙම නිර්මාණය කරගත්තොත් ඒ වුණත් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නත් ඒක හේතුවක් බවට පත් වෙනවා. එහෙනම් මං කිව්වේ මෙහෙම පුරුෂ යෝගයක් එහෙම නැත්නම් මාළවී යෝගයේ මං කියපු ආකාරයට කාට හරි පිහිටලා තිබුණොත් ඔහුට භෞතික සැප සම්පත් එහෙම නැත්නම් ලෞකික සැප සම්පත් ඍසිසේ භුක්ති විඳින හිතුවටත් වඩා සමහර භුක්ති විඳින්න අවස්ථාව හිමි වෙන කෙනෙක් කියලා නම් මතක් කරන්න ඕනේ. අපි එහෙමනම් ඊළඟ ග්‍රහ
මේ යෝගය එහෙම නැත්නම් පංචමහා පුරුෂ යෝගය වලින් සෙනසුරුට අදාළව කතා කරනවා අපි සස යෝගය සම්බන්ධයෙන්. දැන් ඔබ හයි මේ සෙනසුරුගෙන් කොහොමද ග්‍රහ යෝග කියලා නේ ලැබෙන දේවල් කොහොමද කියලා. නෑ නෑ එහෙම එකක් තියෙනවා. ඒක තමයි ශස යෝගය. මේ ශස යෝගය පිළිබඳව අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. මෙතෙක් දාපු වීඩියෝ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ දින අදහස් පිළිබඳව කමෙන්ට් එකක් දාන්න, subscribe කරගන්න, යාළුව අතර ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඔයගොල්ලන්ගේ අදහසක් තියෙනවා නම් හවල් ග්‍රහයෝගය පිළිබඳව මගේ පොතේ සටහනක් තියෙනවා. හැබැයි මේ ග්‍රහයෝගය පිළිබඳව විස්තර කළ දුන්නොත් වටිනවා කියලා හැම කමෙන්ට් එකක් දාලා තිබ්බට ගන්න. අපි ග්‍රහයෝග සම්බන්ධ කතා කරන වීඩියෝ මාලාවේදී කොයි යම් මොහොතකදී හෝ ඔබේ ග්‍රහයෝගය ගැන සඳහන් වේවි. ඒ නිසා හැම දෙයක්ම කන් දීලා දැනුවත් වෙන එක ගොඩක් වටිනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් එහෙම නැත්නම් සස යෝගය ගැන කතා කරන වීඩියෝ එකේදී අපි හම්බෙමු. හැම දිනාටම එහෙමනම් තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.